ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත් වගේම ගොඩක් ජනප්‍රිය තරඟ රටාවක් විදිහට හඳුන්වන්න පුළුවන් T10 තරඟාවලියක් පසුගිය දවස්වල ඩුබායි වලදී පැවතුණා. මේ තරඟාවලිය වැඩිම ලකුණු ගත්ත 10 දෙනා කවුද කියලා තමයි අපි බලන්නේ. තරඟාවලිය වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුවන් අතරේ 10 වෙනි තැන දිනාගෙන ඉන්නේ පිල් සල්ට් කියන ඕස්ට්‍රේලියාවේ ඉපදුණු දකුණත් ප්‍රතිකරුවා. ඉනිම 9කදී ලකුණු 164ක් ගන්න පිල් ප්‍රහාරක වේගය 178ක රඳවා ගන්න සමත් වෙනවා. 4 පහර 18ක් වගේම 6 පහර 6ක් පිල් ගෙමේ දක්ෂතාවයට අන්තර්ගත වෙනවා. වැඩිම ලකුණු ලාභියෝ අතරේ 9වෙනි තැන ඉන්නේ ඇඩම් ලයත් කියන එංගලන්ත ක්‍රීඩකයා. ලයත් තරඟ 8කදී ලකුණු 165ක් ගන්නේ 185ක ප්‍රහාරක වේගයක් එක්ක. ලයත් 4 පහර 13කුත් 6 පහර 12කුත් එල්ල කරලා තියෙනවා මේ ලකුණු අතරට. ඇෆ්ගනිස්තාන් ක්‍රීඩක මොහමඩ් ෂේෂාට් තමයි මේ වාර්තාවේ 8වෙනි තැන ඉන්නේ. ෂේෂාට් තරඟ 9කදී ලකුණු 169ක් ලබාගෙන තියෙන්නේ ප්‍රහාරක වේගයේ 214ක රඳවාගෙන. ෂේෂාට් 6 පහර 11කුත් 4 පහර 19කුත් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. එංගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මාලන් තමයි වැඩිම ලකුණු ලාභීන් අතරේ 7වෙනි තැන ඉන්නේ. මාලන් තරඟ 9කදී ලකුණු 175ක් ලබා ගන්න සමත් වෙනවා. මාලන්ගේ ප්‍රහාරක වේගය 157ක්. 6 පහර 9කුත් 4 පහර 15කුත් එල්ල කරන්න මාලන් සමත් වෙලා තියෙනවා. එංගලන්ත ක්‍රිකට් නායක ඊයන් මෝගන් තමයි මේ වාර්තාවේ 6වෙනි තැන ඉන්නේ. මෝගන් ඉනිම 6කදී ලකුණු 175ක් ලබා ගන්න සමත් වෙනවා. ප්‍රහාරක වේගය විදිහට සටහන් වෙන්නේ 186ක්. 4 පහර 12කුත් 6 පහර 12කුත් මෝගන් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. කොදු ක්‍රීඩක ඇන්ඩ්‍රූ ෆ්ලෙචර් තමයි මේ ප්‍රතිකරුව අතරේ 5වෙනි තැන ඉන්නේ. ඉනිම 8කදී ලකුණු 86ක් ගත්ත ෆ්ලෙචර්ගේ ප්‍රහාරක වේගය 196ක් විදිහට සටහන් වෙන්නේ. 4 පහර 8කුත් 6 පහර 19කුත් ෆ්ලෙචර් එල්ල කරලා තියෙනවා. එංගලන්ත ක්‍රීඩක ලුක් රයිට් තමයි වැඩිම ලකුණු ලාභිය අතරේ 4වෙනි තැන ඉන්නේ. රයිට් ඉනිම 6කදී ලකුණු 208ක් රැස් කරගෙන තියෙන්නේ. 6 පහර 12කුත් 4 පහර 14කුත් ලුක් රයිට් එල්ල කරන්න සමත් වෙමින් වැඩිම ලකුණු ලාභීන් අතර 3වෙනි තැන ඉන්නේ රේලි රොසෝව්. රොසෝව් ඉනිම 8කදී ලකුණු 226ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. රොසෝව්ගේ ප්‍රහාරක වේගය සටහන් වෙන්නේ 190ක් විදිහට. 4 පහර 20ක් වගේම 6 පහර 11කුත් රොසෝව්ගේ තරඟාවලියේ දක්ෂතාවලට ඇතුළත් වෙනවා. සුපිරි තුන්ගිරව ක්‍රීඩක ෂේන් වොට්සන් තමයි මේ ප්‍රතිකරුව අතරේ 2වෙනි තැන ඉන්නේ. වොට්සන් ඉනිම 9කදී ලකුණු 237ක් ලබා ගන්න සමත් වෙනවා. ප්‍රහාරක වේගය 170ක රඳවා ගන්න වොට්සන් 4 පහර 22ක් වගේම 6 පහර 14ක් එල්ල කරන්න සමත් වෙනවා. ඔස්ට්‍රේලියා ජාතික කණ්ඩායමේ මේ වෙද්දි තැන අහිමි වෙලා තියෙන ක්‍රිස් ලින් තමයි මේ වාර්තාවේ පළවෙනි තැන ඉන්නේ. ඉනිම 8කදී ලකුණු 271ක් ගන්න ලින් 236ක ප්‍රහාරක වේගයක් රඳවා ගන්නවා. 4 පහර 29කුත් 6 පහර 31කුත් එල්ල කරන්න ක්‍රිස් ලින් සමත් වෙලා තියෙනවා. මේ තමයි T10 තරඟාවලියේ top 10 ක්‍රීඩකයෝ 10 දෙනා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.